මිනියම් මුණ අපාය. මම මේ කතා කරන්නේ සිකුරු ගැන. ඔයාලා හැමෝම සිකුරු ලෝකයට සාදරයෙන් පිළිගන්නවා. හැමෝම කියන්නේ මේ ග්‍රහලෝකය පෘථුවියේ නියුන් සහෝදරය කියලා. ඒත් මෙයා අපේ පෘථුවිය වගේ නම් නෙමේ. ඉතින් අපි දැන් හදන්නේ මේ බිහිසුණු ග්‍රහලෝකයට චාරිකාවක් යන්න. ඊට පස්සේ මේ ග්‍රහලෝකය මත විනාඩි පහක් ගත කරන්න. හැබැයි මේ විනාඩි පහ ඉතා දිගු කාලයක් වේවි. එනම් හැමෝම සූදානම් වෙන්න මේ අපායේ උණුසුම විඳගන්න. සිකුරු ග්‍රහය සූර්යාගේ සිට කිලෝමීටර් මිලියන 25ක දුරකින් පිහිටා තිබෙනවා. ඒ වගේම මෙම ග්‍රහලෝකය පෘථුවියට ආසන්නතම ග්‍රහලෝකයද වෙනවා. සිකුරු සහ පෘථුවිය අතර දුර කිලෝමීටර් මිලියන 40ක්. ඉතින් අපිට මෙම බිහිසුණු ග්‍රහලෝකය වෙත ළඟා වෙන්න අවම වශයෙන් මාස 4ක් පමණ ගත වෙනවා. සිකුරු සහ අපේ පෘථුවිය බිහි වුණේ මීට වසර බිලියන 4.5කට පමණ පෙරයි. මෙම ග්‍රහලෝකයේ සහ පෘථුවියේ ස්කන්ධය බෙහෙවින්ම සමානයි. ඒ විතරක් නෙමේ, ගුරුත්වාකර්ෂණ බලයද ආසන්න වශයෙන් සමාන වෙනවා. එහෙම වුණාට මේ ග්‍රහලෝකය මත තිබෙන්නේ අතිශය වෙනස්ම පරිසර තත්ත්වයක්. වැඩිය කලබල වෙන්න එපා. අපි සිකුරු ග්‍රහය වෙතට ගියාට පස්සේ මේ හැම දෙයක්ම සියසින් දැක ගන්න පුළුවන්. ඒක නෙමේ, ඔයාලා තවම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් අපි සිකුරු වෙතට යනකල් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්නකෝ. මේ වන විටත් මෙම උණුසුම් ග්‍රහලෝකය ගවේෂණයට විවිධ යානා ගොස් තිබෙනවා. සමහර යානා සිකුරුගේ මතු පිටටත් ගොඩ බැස්සා. ඒවාට සිදුවුණ දේ මේ වෙනතෙක් සොයාගන්න බැරි වුණා. ඇත්තටම මෙම යානාවලට මොකද වුනේ? මම හිතන්නේ අපිට ඒකට උත්තර හොයන්න වැඩි වෙලාවක් යන්නේ නැති වෙයි. මොකද අපි මේ වන විටත් සිකුරුට ආසන්න වෙලයි ඉන්නේ. අපි සිකුරුගේ වායුගෝලයට ආසන්න වෙනකොටම මේ වගේ ලස්සන කහපාට වලාකුළු දැක ගන්න පුළුවන්. ඇත්තටම හරි ලස්සනයි නේද? සිකුරුගේ අහස පුරාම දකින්න ලැබෙන මේ කහපාට වලාකුළුවල සල්ෆියුරික් අම්ලය බහුල ලෙස අඩංගු වෙනවා. අපි මෙම කලාපය පහු කරගෙන පහතට ගියත් සිකුරුගේ ඇදහිය නොහැකි තරම් ඝන වායුගෝලය නිසා එයි මතුපිට දර්ශනය වීම අවහිර කරනවා. අපිට යන්තම් හෝ සිකුරුගේ පෘෂ්ඨය දැක ගන්නට නම් එහි මතුපිටට කිලෝමීටර් 50ක් විතර ආසන්න වෙන්න සිදු වෙනවා. මෙම වායුගෝලය තුල වැඩි වශයෙන්ම තිබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ වගේම ප්‍රබල හරිතාගාර ආචරණයක් මෙම ග්‍රහලෝකය මත පවතිනවා. අපි තවත් කිලෝමීටර් 15ක් පමණ පහතට යන විට සිකුරු පෘෂ්ඨය කෙමෙන් කෙමෙන් පෙනෙන්නට පටන් ගන්නවා. ඇත්තටම මෙම පෘෂ්ඨයේ වැඩි වශයෙන්ම ගිනිකඳු සහිත කටුක පරිසර තත්වයන් තිබෙනවා. එම නිසා අපි යානය ලෑන්ඩ් කරනකොට ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕනේ. සිකුරු ග්‍රහය මත උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් සංචක 465ක් තරම් ඉහළ අගයක පවතිනවා. ඒක නිසා අපි යානයෙන් එළියට ගියොත් අපිට අනතුරක් වෙයිද? කොහොම වුණත් අපිට කම්ප්ලීට් කරන්න මිෂන් එකක් තියෙනවා. ඒක නිසා එළියට ගිහින්ම බලමු. සිකුරුගේ ඝන වායුගෝලය හිරු එළිය අවහිර කරන නිසා පෘෂ්ඨයට හිරු එළිය පතිත වෙන්නේ 10%ක් පමණයි. එම නිසා මතුපිට ආසන්න ප්‍රදේශවල නීදුම් සහිත අඳුරු ස්වභාවයක් තිබෙනවා. කොහොම වුණත් අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමුකෝ. මේ මොකක්ද මේ? පරණ සැටලයිට් එකක් නේද? අපි සිකුරු වෙතට එනකොට කීවා නේද මේ ග්‍රහය මතට පරීක්ෂණ යානා යවලා තියෙනවා කියලා. මම හිතන්නේ මේ තියෙන්නේ ඒ වගේ එකක්. ඔව්, මේ වෙනේරා 13 යානය. මෙම සෝවියට් යානය සිකුරු මතට ගොඩබස්සනු ලැබුවේ වර්ෂ 1981 දී. නමුත් මෙම යානය ක්‍රියාකාරී වුණේ මතුපිටට ලෑන් කිරීමෙන් විනාඩි 130ක් යන කල් විතරයි. මොකද සිකුරුගේ තිබෙන අධික උෂ්ණත්වය සහ ඇදහිය නොහැකි තරම් වායුගෝලීය පීඩනය මෙම යානය ක්ෂණිකව විනාශ කර දැමුවා.
පොඩ්ඩක් ඉන්න. වායුගෝලීය පීඩනය අපි එන්න කලින් එහෙම දෙයක් කිව්වේ නෑනේ. ඔව්, සිකුරු ග්‍රහයා මත පෘථුවිය වගේ අණුගුණයක දැවැන්ත පීඩනයක් තිබෙනවා. මෙම පීඩනය සිකුරු මතට ගොඩබසින ඕනෑම යානයක් තලා පොඩි කර දමන්න සමත් වෙනවා. එහෙනම් අපිට තවදුරටත් මේ ග්‍රහලෝකය ආරක්ෂිත නෑ. ඔව්, අපේ ආරක්ෂිත ඇඳුම මත යෙදෙන පීඩනය නිසා එය ඉතා ඉක්මනින්ම විනාශ වී යාවි. ඔයා යානය වෙතට යන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. මොකද අපේ යානයත් මේ වන විට විනාශ වෙලා. ඒත් ඊට වඩා නරක දෙයක් තිබෙනවා. ඒ තමා සිකුරු වායුගෝලයේ තිබෙන සල්ෆර් ඩයොක්සයිඩ් සහ ජලවාෂ්ප ප්‍රතික්‍රියා කිරීමෙන් සල්ෆියුරික් අම්ල වැසි ඇතිවෙනවා. එම නිසාවෙන් අපිව මෙම ග්‍රහලෝකය තුළම දියවී යනවා. ඔහොම තමා ඉතින් හැම මෙහෙයුමක්ම සාර්ථක වෙන්නේ නෑ. ඒ අපිට ආරක්ෂිත විදියට සිකුරු වෙතට ළඟා වෙන්න ඕන නම් ඉස්සර වෙලාම මේ උණුසුම් ග්‍රහලෝකය ටෙරාෆෝම් කරන්න වෙනවා. ඒ අපි ඒක කරන්නේ කොහොමද? සිකුරුගේ වායුගෝලීය පීඩනය අඩු කරන්න පුළුවන් වෙයිද? එහෙනම් අපි ඒ ගැන තවත් වැඩසටහනකින් කතා කරමු. එතෙක් ඔයාලා සෑම දිනෙකටම සුභම සුබ දවසක්.